අම්මට සිරි වෙන මාතෘකාවක් තමයි සෙවලේ ගැන. අතන චෝදනා කරනවා දැන් ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් ජාතික ජනබලවේගයේ ඇතැම් අය මුදලට යට වෙලා කියලා. අපි කිව්වා ව්‍යාපාරික ධම්මික පෙරරාගේ මුදලට යට වෙලා කියලාත් ඇතුම් කියනවා. මේ කියන කතන්දර. ඔව්. දැන් ධම්මික හරි හොලන්ද. සුදන්මන් රදලියගොඩ ඕගොල්ලෝ නිකන් ඈත ගමක ඒ කියන්නේ පහසුකම් හුඟක් අඩු ගම් තියෙන්නේ. දැන් නම් හුඟක් අඩු ඒ වගේ ඒවා. ඒ කියන්නේ මොන මොන හරි මිනිස්සු කොළඹින් ගෙනිහිල්ලා හරි පහසුකම් ටික හදාගෙන තියෙනවා. කොහොම හරි අර ග්‍රාම්‍ය බව තියෙන්නේ. ග්‍රාමීය බව නෙමෙයි ග්‍රාම්‍ය බව තියෙන ඒ වගේ පළාතක බුලත් පිට කඩේක මුදලාලි කෙනෙකුට එහෙම නැත්නම් තේ කඩේක මුදලාලි කෙනෙකුට ඔයා මරු ඈ. ධම්මික පෙරගේ මුදලට අපි යට වෙනවද? ධම්මික පෙරගේ මුදලට යට උනේ පොහොට්ටුව. පොහොට්ටුව වගේ දෙවැන්ත ව්‍යාපාරයක් තිබුණු. හරිද? වැඳ වැඳ ගියානේ ධම්මික පෙරට අපේක්ෂකත්වෙ දෙන්න. අපිද යට උනේ. වෙන මොකටවත් නේ ධම්මික පෙර මං මතකද ඔයාට මේ 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 කීසරේ අපි ආපු සංවාද මං කිව්වද කොහෙද? ඒ කියන්නේ රටක ටෙලිවිෂන් චැනල් එකක ප්‍රධාන පෙළේ වැඩසටහන් මෙහෙවන්නේ කියලා එහෙම නම් ඉතින් හිතන්නවත් බෑ. ඉතින් එතන ඉඳන් මේ දැන් ලාල් කාන්තලාට මේවා ජෝක්ස්. දැන් ඉස්සර ITN එක ලාල් කාන්තලාව ජෝක් කරා. දැන් ලාල් කාන්තලා ITN එක ජෝක් කරනවා. අර හොරු හොරු කියන කට්ටියවත් අවුලක් නැහැ වෙලාවේ ආණ්ඩුව පිටව ගන්න. නෑ ඔයා දන්නවනේ හොරු කවුද කියලා. මටත් තරහ හොඳට. ඒගොල්ලන්ව ගන්න නෑ කොහොමද? නෑ එන්නේ නැහැ කියලා නෙමෙයි. ගන්නවද නැද්ද නේ? ගන්නවද නැද්ද කියලා අපි ඒ තත්ත්වය ඇතුලේ තීරණය කරන්න. ඒක දැන් නෙමෙයි තීරණය කරන්න. ඒ කියන්නේ එතකොට මිනිස්සුන්ට පොඩි එනවානේ කුකුසක් එනවානේ. නෑ එන්නේ. JVP එකත් යන්නේ ඩීල් එකත් එක්ක කියලා. නෑ එහෙමන්නේ. එහෙමෙන් ගන්න ඩීල් නෑ. එහෙම ඉන්න දාන්නුල දාන්න එනවනේ. ඔව් දැන් ඔයා විතරක් කතා කරලා බෑ මාත් කතා කරන්න. ඒ වගේ හරි. මමයි වැඩිපුර කතා කරන්නේ. දැන් බඩ පෙන්නේ ඔයා වැඩිපුර කතා කරන්නේ නේද? අර අර නමට අනුව වගේ වැඩසටහනේ නේද? මොකද? වැඩසටහනේ නම ඔයාගේ හාට් ටෝක් කිස් සුදර්මන්. ආ ඒක තමයි. Facebook සටහනක් දාලා තිනවා කවුද අපේ ඉෂාරා දේවේන්ද ITN එකේ නිවුස් කියපු එනාංගිට එංගි කල්ලා සීදලා කියලා තිනවා ලොකු ලොකු ලස්සන කතන්දරයක් මම මේ පෝස්ට් එක කියන්නම්. හැබැයි මේ වැඩසටහන මම දැන් මේ කරන්න හේතු වුණේ මම ඇයට කතා කරා. ඇයි කිව්වා යාගව රෙකෝඩ් දුත් ඔක්කොම තියෙනවා ස්ක්‍රීන්ෂොට් උත් තියෙනවා යපු ඒ ඔක්කොම අරයාගේ අරයාගේ වයිෆ්ට ඇව්වයි කිව්වා එයාගේ වයිෆ්ටත් ඇව්වයි කියලා කිව්වා. අයි මං මේ කියන්නම් කියලා කිව්වා. හැබැයි දැන් කීප වෙලාවක ඉදර ඉෂාරාට ගන්නවා ආන්සර් කරන්නේ නැහැ ෆෝන් එක. එතනත් මතුනා. ඔව් මතුනා. ඒ කියන්නේ ධම්මික පෙරදගේ මුදල් වලට මෙහෙ දැවැන්තයයි කියන මහින්දලා බැසිල්ලා නාමල් ඔක්කොම මිලදී ගත්තනේ. හරි. ඔගේ පක්ෂ ක්‍රියාකාරකෙක් නෙවෙයි. ඔතවල ඔගේ පක්ෂ ක්‍රියාකාරකෙක්. මුෘතිය සමිති නායකයෙක්වත් මිලදී ගන්නේ නැහැ. නැහැ. නෑ එහෙම අපිව කවුරුවත් මිලදී ගන්න බෑ. හැබැයි අපි ව්‍යාපාරිකයන් එක්ක සබත්තාවෙන් දෙනවා. මම ධම්මිකත් එක්ක කතා කරලා තිනවා. කතා කරමින් ඉන්නවා. සමහර ආර්ථික ක්ෂේත්‍රයේ තලනැඟවත් මම උත්තර කතා කරලා තිබෙනවා. මොකද්ද වෙන්නේ කියලා බලන්න. තවත් ව්‍යාපාරිකයන් එක්ක කතා කරලා තිනවා. අපි මේ කියන්නේ ව්‍යාපාර ලෝකෙන් හුදකලා වෙච්ච ඒගොල්ලන් එක ඇසුරෙන් ඒගොල්ලන් එක ගනුදෙනුවෙන් ඒගොල්ලොන්ගේ ඒගොල්ලෝ හිතන මතනාකරෙන් වික්ති වෙච්ච මිනිස්සු නෙවෙයි. දැන් ඕකෙදී අහන ප්‍රස්තාන එක ඒක නෙමෙයි මෙතන තියෙන මරු වැඩේ කියලා කියන්නේ. ඒක අහන මේ ස්වාධීනද කියලා. දැන් කියනවා ඔව් ස්වාධීනයි මේ දැන් අලුත් අලුත් වෙලා කියනවා. අලුත් වෙලා කියනවා. එතන දාල්ගාතු මාමෝර්ගක් කියනවා ඒක. නමුත් දැන් අපි බලනකොට ITN එක විකුණලා කියන්නකෝ. දැන් නමට හරි මේක ස්වාධීනයි කියලා කියනවනේ. නමට නෙමෙයි දැන් ස්වාධීනයි. එහෙමද? ස්වාධීන වගේ හැඩයක් පෙන්නන්නේ අපි වගේ ඉඳලා හිල්ල ගෙන්න ගන්න. ඉඳලා ඉන්න නේද? ඕනෙලා ඕනෙලා කිව්වට කොහෙද? ආපු කාලයක් මතක නැහැ. ඒක නේ ඉන්න බලලා නැහැ. නෑ නෑ බලන්නේ නැහැ. ඇත්තනම් බැලුවෙත් නැහැ. ටීවි බලලම නැහැ වගේ. බලන්න බලපු කට්ටිය කියනවා. මේක බලන්නේ නැහැ නේද? ඒ කියන්නේ ඒ වැඩසටහන් අල්ලුත් උනාද සුදර්බ ඔයා පරමනුස්සයනේ. අපරාධ මං හිතුවා බ්ලාකන්ට හේ කියලා.
දැන් පොඩ්ඩක් උණ්ඩන් අරන් බලමු මොකද දන්නේ ආන්සර් කරන්නේ නැත්තේ සමහරට අය පොඩ්ඩක් බය වුණාද දන්නේ කතා කරන්න අයනම් කෝ අපේ හරි සැහැල්ලු හරියයි කියමු විස්තර ටික කියලා ගුවා කවුද කියලා මම දැන් මම හොයාගත්ත කවුද කියලා එයාත් කිව්ව කවුද කියලා මම කියන්නම් වියංගෙන් කවුද කියලා ඕගොල්ලෝ හොයාගන්න කවුද කියලා ආන්සර් කරන්නේ නැත මෙහෙමයි හුරුතල් වෙන්න ආව කිව්වා මං කර ඔය ලියලා තියෙන දේවල් ඔයා මගේම වෙන්න ඕන කියලා ඌ ඒ ඔක්කොම ටික කිව්වා කෝ ඒක තමයි වයිෆ්ට ඇරිය කියලා ගුවා මම මේ කියන පුද්ගලයා ඒ කියන පුද්ගලයා විවිධ වෙලාවල්දී එක එක යකඩ බකඩ ඔය හැම එකටම එක එක වටේ බාට්ටු වෙලා තිබ්බා එහෙම නැත්නම් ඔබ හිතන්න හරිද ධම්මික පෙර පොහොට්ටු සමාජිකත්වයක් ගත්ත කවද්ද ධම්මික පෙර පොහොට්ටුවේ කොට්ටාස මේ කොට්ටාස කමිටුවක හිටියද ධම්මික පෙරලා මොකක් හරි ආසන රැස්වීමක හිටියද මුකුත් නැහෙනි එහු ධම්මික පෙරට මේ 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 ජනාධිපති අපේක්ෂක දෙන්න තීරණය කරන්න මොකක් නිසාද ඔන්න සල්ලි වලට ගන්න අය අපි ගන්න හාඩ් ටෝක් විත් හොකඩ යාරා දැන් සුධර්මන් ඔහොම කියද්දි තමයි අවුල මේ 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 වැඩසටහන අලුත් උනාට මේ පර්ණ සුධර්මන්නේ නේද ඒ අලුත්ලා තියෙනවා අලුත්ලා තියෙන්නේ මේකට මූණේ නුපේනවා වෙන තේරුමකින් හැබැයි කිව්වත් දන්නේ නැහැ අලුත් උනා කියලා මේ 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 බෑග්ග්‍රවුන්ඩ් එකත් නෑ 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 අලුත්ලා ඈ ඒ කියන්නේ මේ පැත්තට ඇවිල්ලා මොන පැත්තට ඇවිල්ලා මේ කොළ පැත්ත මොන පැත්ත නැතිව අලුත් වෙලා ආ සාදේ සාදේ මේක ලාල් කාන්තත් මාර ඉන්ටරෙස්ටිං ඈ